මයි කවර සුසංයෝගයක් ඇති වුණත් අවංක අභිලාෂයෙන් යුතුව කටයුතු නොකොළොත් විවෘත භාවයෙන් යුතුව කටයුතු නොකොළොත් දැන් පවතින ආර්ථික තත්ත්වයත් එක්ක තව බරපතල තත්ත්වයකට යන්න පුළුවන් මම නැවතව උදාහරණයක් ගන්නවා මේ වසරේ පළවෙනි මාස පහ අපි අර්බුද මැදින් ගියේ ලයිට් කපාගෙන තෙල් පෝලින් දාගෙන අපි ගියේ ඉන්දියාවෙන් අපට ලැබිච්ච දැවැන්ත ඩොලර් බිලියන 3කට අධික සහනාධාර සහ චීනයෙන් අපට ලැබිච්ච ඩොලර් බිලියන එකහමාරක පමණ වෙන මුදල් නිසායි. දැන් මැයි මාසයෙන් පස්සේ කිසිම මුදලක් අපිට නැහැ. මේ ජූනි ජුලයි ගෙවී ගිහින් තියෙන්නේ කාගේවත් උදව්වක් නැතුව. අගෝස්තු මාසේ කියන්නේ ඒ වගේ තත්ත්වයක්. අද වෙනකොට මොකද තත්ත්වය? අද වෙනකොට ඔය QR කෝඩ් තිබුණත් නැතත් ඩීසල් පරිභෝජනය 3/2කින් අඩු වෙලා. පෙට්‍රල් පරිභෝජනය 3/2කින් අඩු වෙලා. ඒ කියන්නේ රටේ කර්මාන්ත සේවා ශාස්ත්‍රවල දවැන්ත බිඳවැටීමක් වෙලා තියෙන බව ඩීසල් පරිභෝජනයෙන්ම පේනවා. ඒ වගේම විදුලි පරිභෝජනය මිල වැඩි කළත් නොකළත් 25%කින් පමණ අඩු වෙලා. ඉතින් ඒක නිසා මේ රටේ මේ ඇති වෙලා තියෙන කඩාවැටීමේ වේගය ජුනි මාසෙන් පස්සේ ඉතා ශීඝ්‍රයි. ඉතාම බලගතුයි. මම මේ කතා කරන්නේ මාර්තු මාසයට සාපේක්ෂව ජූලි මාසයේ තත්ත්වය. ඉතින් ඒ නිසා මේ අගෝස්තු සැප්තැම්බර් මාසවල වෙනත් විදේශ සහයක් අපට නොලැබුණොත් මේ තත්ත්වය තවත් ශීඝ්‍රයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ පෝලිං නැහැ දැන් ගෑස් ඕන තරම් තියෙනවා කියන එක අර කන්දෙන් පහළට වැටෙන අය ගත දැවටෙන මේ සීත සුලන් රැලි අහෝ සැපයි කීවාසේ වෙච්ච කතාවක්. ඒ නිසා අපි මේ ගල් පොත්තේ පහළ වැදිලා හිස පොඩි වෙන්න පෙර අපි ආර්ථික කළමනාකරණයක් කරගෙන ඒ කියන්නේ වෙන ආර්ථිකයකට පොඩි පැරිෂුට් එකක් හදාගෙන බිමට ලෑන්ඩ් කරේ නැත්තම් මේක චප්ප වෙලා යන්න පුළුවන්.